ව්‍යාපාර ඩිජිටල් කරණය මේ කොවිඩ් ව්‍යසනය එක්ක ඉතාමත්ම දැවැන්ත මාතෘකාවක් බවට පත් වුණා ඒ වගේම මීට පෙරත් මෙහි මේ ව්‍යාපාර ඩිජිටල් කරණයට යොමු වුණු අය අද වෙද්දි මේ ව්‍යාපාර ඩිජිටල් කරණයෙන් තමන්ගේ ව්‍යවසායකෙක් විදිහට ජයග්‍රහණේ හිණි පෙත්තටම ගියා උදාහරණයක් විදිහට ගුරුවරු තමන්ගේ වැඩ කටයුතු අන්තර්ජාලය හරහා ඒ ඔන්ලයින් ක්‍රම හරහා සාර්ථකත්වයේ මාර්ගයටම ගෙන ගියා. ඒ වගේම ඔබ සමහර විට දේශීයව පමණක් ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ශානක මහත්මයාත් මේ ඔබ සමග බෙදා ගන්න දැනුමක් ඔබට තේරෙයි. ජාත්‍යන්තර වෙළඳපොළ හෝ වේවා දේශීය වෙළඳපොළ හෝ වේවා ව්‍යාපාර ඩිජිටල් කරණය අනිවාර්යෙන්ම ඔබ ව්‍යවසායකෙක් ලෙස विशिष्ट धनुमक महात्म अवस्था मेतन पटन මේ සහභාගී වෙන සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා වැඩසටහන සාර්ථකව කරගෙන යාමට ඔබගේ මයික් මියුට් කරලා සහයෝගය ලබා දෙන්න ඔබට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවශ්‍යතාවය වෙන්නේ මේ වැඩසටහන අවසානයේදී ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ව්‍යාපාරයේ ඩිජිටල්කරණයට පියවරක් තැබුවේ නැත්නම් පියවරේ තබන්න ඕනේ ඔබ පියවරක් තබලා තියෙනවා නම් එහි ඊළඟ පියවරවල් කීපය ඔබ නිවැරදිව කරගෙන යන්න ඕනේ ඒකයි අපේ බලාපොරොත්තුව හොඳයි ශානක මහත්මයා ඔබට අවස්ථාව ලබා දෙනවා මෙතෙන් පටන් Thank you very much, Chanchala. Bohomath istuti mata aradhana kirima sambandhen Ceylon Entrepreneur Samajayata man istuti wanta wenawa. Me session eka api paya dekak wage kalayak karagena yamu. Ita passe session eka avasane apita Q&A session ekak tiyemu. Ogalanta tiyena one prashnayak session eka sambandhen wenna puluwam. E wagema ita eha obbata giya deyak wenna puluwa. One deyak katha karala apita e sandaha visadum laba denna man balaporottu wenawa. ඉතින් සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ පැය දෙකක කාලය මාත් එක්ක මේ ව්‍යාපාර ඩිජිටල් කරණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් සම්බන්ධයෙන් අපි ගත කරමු. ඔයගලන්ට ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් ඒ කියන්නේ ගොඩක් හිතට දැනෙන ඒ වගේම කාලෝචිත දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙතනදී මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ඕවර්විව් එකක්. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් එක්ක කතා කරගෙන එවගේම ස්පෙෂලි අපිට කතා කරන්න පුළුවන් සමාජ මාධ්‍ය සමාජ ජාල ඊට අමතරව කොහොමද අපි ඇඩ්වර්ටයිස් කරන්නේ කොහොමද අපි ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදියට කුඩා කුඩා පරිමාණ බිස්නස් එකක් කරන කෙනෙක් විදියට කොහොමද අපි ඊළඟ ලෙවල් එකට ඔයගලගේ බිස්නස් එක රැගෙන යන්නේ ඒ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි පටන් ගමු සෙෂන් එක මෙතනදී මම ඔයගලන්ට උන්චි ස්ලයිඩ් ෂෝ එකක් ෂෙයා කරන්න. ඇත්තට මම මෙතන මාතෘකාවට භාවිතා කළේ ඔයගලට හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති. Shaping your business with sound digital strategies. එහෙම නැත්නම් ව්‍යාපාර ඩිජිටල්කරණය කියන එක මම හිතුවා අපි කොහොමද ඔයගලන්ගේ තියෙන බිස්නස් එක ඔයගලන් ඩිජිටලයිසේෂන් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් වෙන්න එහෙම නැත්නම් ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තියෙන වාතාවරණයත් එක්ක කොවිඩ් ව්‍යසනයත් එක්ක අනිවාර්යෙන් හැම බිස්නස් එකක්ම ඩිජිටලයිසේෂන් එහෙම නැත්නම් ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් පරිවර්තනයකට උනේ නැත්නම් හේතු කාරණා ගොඩක් තියෙනවා ඔයගලන්ට ඉදිරියේදී මොහොන දෙන්න වෙනවා. ඉතින් මේ කාරණා ටික කොහොමද අපි ලියාගෙන ඉස්සරහට යන්නේ කියන එකට මම හිතන්නේ අද සෙෂන් එක අනිවාර්යෙන් අත්වලක් වේවි. අපි පටන් ගමු සෙෂන් එක මම මුලින්ම डिजिटल मार्केटिंग කියන එකෙන් පටන් ගන්නම් ඇත්තටම ව්‍යාපාර ඩිජිටල් කරණය කිරීමේදී මගේ පැත්තේ මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලගේ ව්‍යාපාරය ඊළඟ ලෙවල් එකට කොහොමද අපි ගෙන යන්නේ කොහොමද අපි පරිවර්තනය කරගන්නේ ඔයගලගේ ප්‍රොසෙස් එක ක්‍රියාවලියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගලගේ මාකටිං ප්‍රොමෝෂන්ස් ප්‍රවර්ධන කටයුතු වෙන්න පුළුවන් ඒ හැම දෙයකටම මේ ඩිජිටල් ටැක්ටික්ස් එහෙම නැත්නම් ඩිජිටල් උපායශීලී ක්‍රම පාවිච්චි කරලා කොහොමද අපි බිස්නස් එකේ සාර්ථකත්වය සඳහා කටයුතු කරන්න කියන එක. ඉතින් ඇත්තටම ඕගලන්ට අයිඩියා එකක් ඇති යම් කාරණා අවබෝධ කරගන්නට
digital marketing කියවට පස්සේ ලොකු මාතෘකාවක් right සාමාන්‍ය marketing වගේම තමයි මේ digital කියලා එකතු වුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට digitalization එහෙම නැත්නම් අපි කියනවා digital කරණය වෙච්ච සමාජයකට තමයි අපි බාණ්ඩා සේවා ඉදිරියට ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්නේ. ඉතින් digital marketing කියවට පස්සේ ගොඩාක් කාරණා එකතු වෙලා තියෙනවා. ඔයගලන් දන්නෝ අපිට digital marketing කරන්න digital platform එකක් ඕනේ. අපි කියන වෙබ්සයිට් එකක්, Facebook page එකක්, LinkedIn page එකක්, අඩුම තරමේ WhatsApp group එකක්. ඒ වගේම අපි devices මත යැපෙනවා. right? laptop එකක්, computer එකක්, එහෙමත් නැත්නම් mobile device එකක් අපි ගාව තියෙන්න ඕනේ මේ සඳහා. නමුත් අද වෙද්දි සමාජය මේ හැම දෙයකටම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙතන digital marketing වලින් අපි හොඳ පෙරවිමසමක් කරලා හොඳ research එකක් එක්ක හොඳ content creatives උත් එක්ක ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපේ ව්‍යාපාරයේ තියෙන සාර්ථකත්වය ඊළඟ මම්පෙත කරා ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. මෙතනදී ඇත්තටම marketing කියන concept එක මම ඔයගලන්ට share කරද්දී ඔයගලන් හැමෝම දන්නව මොකද්ද marketing අලවිකරණය මොකද්ද කියන එක. right මේ marketing එක්ක බද්ධ වෙච්ච කාරණා ගොඩාක් තියෙනවා. right එතකොට digital කරණයත් එක්ක marketing සම්බන්ධ වෙලා ඒත් එක්කම promotions branding business ඊළඟට products services ඊළඟට අපේ advertising අපේ උපාශම ඊළඟට අපේ sales දවස අවසානයේ අපි බලාපොරොත්තු වෙන අපිට ලැබෙන වාසිය එමෙත සාර්ථකත්වය ඒ වගේම අලුත් clients ලා එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයෝ මේ හැම දෙයක් එක්කම බද්ධ වෙච්ච ක්‍රමවේදයක් තමයි marketing වලට digital සම්බන්ධ වීමෙන් සිදුවන්නේ ඒ වගේම ඇත්තටම marketing කියලා කියන්නේ අපේ passion එකක් ඒ වගේම ඇත්තටම ඕගලන් උනා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ටෂන් එකක් තියෙන නිසා ඒ කියන්නේ කිසියම් ආකාරයකින් ඕගලන්ගේ ව්‍යාපාරේ සාර්ථකත්වයට තුඩු දෙන කාරණා රසක් එකතු කරගෙන ඒත් එක්ක අලුත් ගමනක් යන්නට ඕගලන් බලාපොරොත්තු වෙන නිසා ඉතින් මම මේ පටන් ගැනීමෙදිම ටෂන් ලෙඩස් හියර් කියන දේ පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් ඕනෙම කාර්යයකදී ඕනෙම ක්‍රියාවලියකදී ඕනෙම අවස්ථාවකදී ඕනෙම දෙයකදී ඔගලන්ගේ පැෂන් එක උවමනා උත්සාහය ඒ දරාගැනීම හැකියාව තිබීම වැදගත් වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ session එකෙදුත් ඔගලන්ට යම් දෙයක් ධාරණය කරගන්න දෙන්න. ඒ තුලින් මම හිතනවා ඔගලන්ට අලුත් මම්පෙතක් කරා යන්න පුළුවන් මේ digital කරණයත් එක්ක. මෙතනදී මම පටන් ගන්න පළවෙනියටම ඔගලන්ගේ right ගොඩාක් වෙලාවට මෙතන audience එක එහෙම නැත්නම් ඔය සියලු දෙනාම මෙතනට එකතු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට ඔයගලන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ විදියට right small and medium scale entrepreneurs කියලා අපි කියනවා right ඉතින් අපි දන්නවා සමාජයේ ලංකාව වගේ ගත්තොත් 85%ක් 90%ක්ම තියෙන්නේ SMEs SME sector එකෙන් තමයි වැඩිපුරම අපිට සම්බන්ධයක් වෙන්නේ අපි කියන්න පුළුවන් GDP එකට එහෙම නැත්නම් දළ දේශ නිෂ්පාදනයට එහෙම නැත්නම් අපිට ලබා ගන්න පුළුවන් businesses වලින් වැඩිපුරම කොටසක් ඉන්නේ මේ SME කියන sector එකේ. මෙතන කුඩා හා මධ්‍ය පරිමාණ entrepreneurs ලා ව්‍යවසායකයෝ මුහුණ දෙන ප්‍රධාන ගැටලු කාරණා කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා ඒක ඕගලනුත් මමත් experience කරන දෙයක්. අපිට ඉන්නේ කුඩා පරිමාණ ප්‍රමාණයක staff එකක්. ඒවලත් අපිට ඉන්න පුළුවන් HR එහෙම නැත්නම් අපිට සමහරක් වෙලාවට තනියම ඔයගලන් බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. කීප දෙනෙක් එක්ක එකතු වෙලා විතරක් බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. right? ඒක තියෙන disadvantage එක. අවාසියක්. ඒ වගේම අපිට තියෙන branches ප්‍රමාණය අපිට දීප ව්‍යාප්තර ජාලයක් තියෙන්න බෑ. right? example එකක් විදියට multinational company එකක් ගත්තොත් අපිට පුළුවන් හැමතැනම branches open කරන්න. නමුත් මධ්‍ය පරිමාණ කුඩා පරිමාණ ව්‍යවසායකයෙක්ට තමන් ඉන්න ප්‍රදේශයට කොටු වෙලා තමයි තමන්ගේ බාණ්ඩහා සේවා සෙල් කරන්නේ එහෙම නැත්නම් ඊළඟ ලෙවල් එකට ගෙනියන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම අපිට තියෙන කැපිටල් එක right කැපිටල් එක ප්‍රාග්ධනය සෑහෙන අඩුයි. මල්ටිනේෂනල් එක කම්පයර් කරාට පස්සේ. ඒ වගේම අපිට තියෙන සේල්ස් කැපැසිටි එක අපිට විකුරුම් කරන්න පුළුවන් ප්‍රමාණයත් බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ කාරණා ටික පටන් ගන්නෙදිම ඕගලන්ටත් මටත් තියෙන
අවාසිතායක තත්ත්ව වෙන්න පුළුවන්. හැබැයි ඊට අමතරව තවත් limiting factors. එහෙම කියන්නේ අපිට අනිත් businesses උත් එක්ක compete කරද්දී තරඟ කරද්දී අපිට තියෙන අවාසි තවත් තියෙනවා. ඒවා ගොන්නකට ගත්තට පස්සේ ඇත්තටම technology පාවිච්චිය. එහෙම නැත්නම් තාක්ෂණය භාවිතා කිරීම. ඊළඟට තවත් small businesses තමයි ගොඩක් අපිත් එක්ක තරඟ කරන්නේ. ඔබ මම cosmetics business කරනවා නම් cosmetics field එකේ එහෙම නැත්නම් අපි කියනවා beauty care products field එකේ ඕගලන්ට අමතරව ගොඩාක් competitors ලා තරඟකාරීත්වය හරිම වැඩි. ඒ වගේම awareness එකට අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් අඩුයි. Right? Example එකක් විදිහට අපිට banners, posters, TV advertising, radio advertising කරන්න බෑ අපේ business එකේ. හැබැයි තරගකාරීත්වයත් එක්ක අවයනස් එක බිල්ඩ් අප් කරගන්නත් යම් ලොකු ශක්තියක් අපි කියන නිෂ් මාකට් ගැප් එකක් අල්ලගන්න වෙනවා. ඒ වගේම ලොයල්ටි හදාගන්නත් ටිකක් අමාරුයි අපේ තියෙන තත්ත්වයත් එක්ක. මොකද මේන් බ්‍රෑන්ඩ්ස් එහෙම නැත්නම් අපි කියන සන්නාම අපේ බිස්නස් එකෙන් එහා ගිය ලෝකෙකට ගෙන ගිහිල්ලා ඉවරයි පාරිභෝගිකයා. ඒ වගේම අපිට ඉකොනොමීස් ඔෆ් සේල් අප් කියනවා අපිට විකුණුම් කරන්න පුළුවන් ප්‍රමාණයත් යම් මට්ටමකට ලිමිටින් ෆැක්ටර් එකක් වෙලා තියෙනවා. රයිට්? සීමා සහිත සාධකයක් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම බම ඔයගලන්ට ප්‍රතිකාරමයක් විදියට ඩිජිටල් මාකටිං එහෙම නැත්නම් ඩිජිටල් කරණය ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලනුත් මමත් දන්න දෙයක් අපි කියනවා පරිවර්තනයක් වෙන දෙයක්. ඉතින් ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකෙක් විදියට එහෙම නැත්නම් තනි පුද්ගල වෙළඳාමක් කරන කෙනෙක් විදියට අපිට ඊළඟ ලෙවල් එකට මාකට් ස්පියර් එකට එහෙම නැත්නම් ග්ලෝබල් මාකට් එකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අපිට යන්න පුළුවන් ලොකු අවස්ථාවක් වෙනවා ඩිජිටල් මාකටිං. එතකොට මම පොඩ්ඩක් ඔයගලගේ අවධානයට යොමු කරන්න ගන්නවා පළවෙනි කොටසෙදිම ඇත්තටම කෝවිඩ් එක කෝවිඩ් 19 මේ ව්‍යසනය අපිට කොහොමද බලපෑවේ කියන එක. රයිට්? අපි දන්නවා අපිට ලොකු ප්‍රාග්ධනයක් හම්බ වෙනවා ටුවරිස් සර්වයිවල්ස් වලින්. එහෙම නැත්නම් පිටරටින් පැමිණෙන මගින්ගේ. ඊට අමතරව එක්ස්පෝර්ට් සෙක්ටර් එක සෑහෙන්න ලොකු බලපෑමක් ආවා මේ කෝවිඩ් ව්‍යසනය. ඊට අමතරව අපේ බාණ්ඩහ සේවා එහෙම නැත්නම් අපි කියනවා අපේ selling context ඒවට ලොකු ප්‍රශ්නයක් ආවා. රයිට්? ඊළඟට මිනිසුන්ට ලොකු පේමන්ට්ස් වලට ප්‍රශ්නයක් ආවා. ඩේලි වේජස් ගෙවන්න බැරි වුණා. අපි කියනවා ගොඩක් අයගේ රැකියාවලට යම් බලපෑමක් එල්ල වුණා. රයිට්? ඉතින් මේ කාරණාත් එක්ක මේ කෝවිඩ් ව්‍යාප්තියත් සමග ඇත්තටම ඩිජිටල් කරණයට අපිට තවත් පුංචි තල්ලුවක් වුණා කියලා මට කියන්න පුළුවන්. එතකොට ඔයගලන් දන්නවා ඇති next gen reporting එතනදී ඒගොල්ලන් සර්වේ එකක් කරලා තියෙනවා 75% ශ්‍රී ලංකාවේ වර්ක් ෆෝස් එකෙන් මිලියන 1.5ක්ම රිස්ක් එකක් ෆේස් කරලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා මේ කෝවිඩ් ව්‍යාප්තියත් එක්ක. ඒ වගේම 68% එකක් ප්‍රතිශතයක් ইনফෝමල් এমප්ලොයිමන්ට් එකක් ලොකු ප්‍රශ්නයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක ඔයගලන්ට පේනවා ඇති මේ පුංචි graph එකේ මම add කරපු 68%ක්ම එහෙම නැත්නම් 5.6 million workers informal employment. ඒ කියන්නේ හරි රැකියා මාර්ගයකට විවෘත වෙලා නැතිව ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයකට ඒගොල්ලන් පත් වුණා. ඒකට අපේ ලංකාවේ ඉන්න self employees එහෙම නැත්නම් අපි කියනවා තමන්ගේම රැකියා වෘත්තිකයක් විදිහට කරන අය, ඒ වගේම temporary workers ලා ඊළඟට permanent කාඩයක මේ හැමෝටම කෝවිඩ් ව්‍යාප්තිය ප්‍රශ්නෙකට තුඩු දුන්නා. මෙතනින් එහාට ඇත්තටම ඩිජිටල් කරණයේදී මම බලාපොරොත්තු වෙනවා ඩිජිටල් මාකටිං සහ ට්‍රැඩිෂනල් මාකටිං කියන කොටස් දෙක සම්බන්ධයෙන් චූටි පසු විපරමක් එක්ක ඔයගලන්ට ඊළඟ සෙෂන් එකට යන්න. ඇත්තටම ඩිජිටල් මාකටිං ගත්තට පස්සේ ඔයගලන් දන්නවා Facebook, Twitter ඊළඟට අපිට ඉන්ටර්නෙට් එක, අන්තර්ජාලය, ඊළඟට අපේ ස්මාර්ට්ෆෝන්ස්, ඩිවයිසස්, ඊමේල් මාකටිං, Pinterest, LinkedIn, ඊළඟට Google Advertising, ඒ වගේම popular දෙයක් තමයි YouTube. මේ ඔක්කොමත් එක්ක එකතු වෙච්ච කොටසක් විදියට ඩිජිටල් මාකටිං මට අඳුල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම
ට්‍රැඩිෂනල් මාකටින් මේක අපිට ටිකක් බලපාන දෙයක් TV, රේඩියෝ, නිවුස් පේපර් ඊළඟට word of mouth අපි කියන කටවචන announcements, posters, hoardings මේ ඔක්කොම ට්‍රැඩිෂනල් මාකටින් හැබැයි COVID කියන මේ ව්‍යාප්ති වසංගතයත් එක්ක ඇත්තටම ප්‍රශ්නාර්ථයක් වුණා ට්‍රැඩිෂනල් මාකටින් වලට විශේෂයෙන්ම මේ තිබුණු සිටුේෂන් එකත් එක්ක කාලීන තත්ත්වයත් එක්ක ඇත්තටම ඩිජිටල් මාකටින් වලට ලොකු ස්ථානයක් අපිට ලැබෙන්නේ කන්වෙන්ෂනල් මාකටින් වලට තියෙන ලිමිටින් ෆැක්ටර්ස් සීමා සහිත කාරණා පදනම් කරගෙන ඉතින් මේක හැමෝම දන්න කාරණයක් කන්වෙන්ෂනල් මාකටින් කියන්නේ ඇත්තටම TV right දැන් ඇත්තටම TV බලන ප්‍රමාණය තරමක් වෙනස් වෙලා තියෙන TV වලට වඩා ස්මාර්ට් TV එහෙම නැත්නම් YouTube වලට වැඩිපුර යොමු වෙන ප්‍රවණතාවයක් සමාජයේ තියෙනවා ඊළඟ රේඩියෝ අපි කොහරි ගමනක් යද්දී අහන්න පුළුවන් හැබැයි වෙන අවස්ථාවලදී රේඩියෝ කියන සංකල්පය ටිකක් අඩු වෙලා තියෙනවා පත්තරයක් සමහරක් වෙලාවට ගෙවල් වලට ගන්න නැති අවස්ථා තියෙනවා අවස්ථාවක් නැති නිසා right ඒ වගේම ඇක්ටිවේෂන් පෝස්ටර්ස් ඩිරෙක්ටරිස් මේ දේවල් ගොඩාක් දුරට අද වෙද්දී අපිට යට ගැහිලා තියෙන කාරණා බවට පත් වෙලා තියෙනවා ඇත්තට මේක හේතු වෙලා තියෙන්නේ එන්ගේජ්මන්ට් එක අඩු එක ඒ වගේම චුට්ටක් ගණනය කැබියදම් බරයි ඒ වගේම අපිට කිසිම විදියකින් මේ මාකටිං ටැක්ටික්ස් වලින් කවදාකවත් අපේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක එහෙම නැත්නම් අපි කියනවා අපි යමක් විකිණීමෙන් ලැබෙන ලාභයක් ගැන අපිට ගණනය කිරීමක් මිනුම් දණ්ඩක් හැටියට පාවිච්චි කරන්න බෑ ඒ වගේම ફોකස් කියන එක එහෙම නැත්නම් අපිට ටාගටින් කියන එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ කන්වෙන්ෂනල් මාකටිං ඉතින් ඒ වගේම හැමෝම දන්න දෙයක් විදියට කන්වෙන්ෂනල් මාකටිං එවාගෙම තේරුම් ගැනීමේ සාක්ෂරතාවයේ හැකියාවක් විදිහට කන්වෙන්ෂනල් මාකටිං අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණාට ඇත්තටම මේ කන්වෙන්ෂනල් මාකටිං එහෙම නැත්නම් අපි කියනවා ට්‍රැඩිෂනල් මාකටිං මෙතඩ්ස් ගොඩක් පසුබෑමක ලක් වුණා මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ඩිජිටල් මාකටිං වලට තිබුණ තැන අපි කියන ඩිජිටල් මාකටිං සමාජය තුළ ලොකු සාර්ථකත්වයක් අත් කරගත්තා ඉතින් මේ ස්ලයිඩ් එකෙන් මම ඇත්තටම ඔයගලන් එක්ක ෂෙයා කරන්න හිතුවේ ඇත්තටම ට්‍රැඩිෂනල් වේ කොහොමද ඩිජිටල් මාකටිං වේ ඕගලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරන්න කියන එක. ඉතින් ඇත්තටම ලොකු ইনফরমේෂන් ප්‍රමාණයක් බොහොම ඉතාශනයකින් ඉන්ස්ටන්ට්ලි ලබා දෙන්නට මේ කන්ටෙන්ට් රිලේටඩ් ඩිජිටල් මාකටිං අපිට අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේක ට්‍රැඩිෂනල් මාකටිං එක්ක කම්පෙයා කරද්දී සංසන්දනය කරද්දී ඇත්තටම ඩිජිටල් මාකටිං වලට එමෙ නැත්නම් ඩිජිටලයිසේෂන් වලට ලොකු සාර්ථකත්වයක් ලොකු සාර්ථකත්වයක් අත් කරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔගලන් දන්නවා ඩිජිටල් මාකටිං කියන්නේ මොනවාද කියලා මම කිව්වා වගේම ඇත්තටම කස්ටමර් කෙනෙක් එහෙම නැත්නම් පරිගෝවිගේ කන්සියුමර් කෙනෙක් සමග 1 to 1 අතරමැදියෙක්ගෙන් තොරව සම්බන්ධ වෙන්න පුළුවන් ලොකුම ලොකු තෝතැන්නක් බවට ඩිජිටල් මාකටිං පත් වෙලා තියෙනවා. එක්කවාගේ ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් එහෙම නැත්නම් මොකක් හරි ඕගලන් සමග තියෙන ගෝල් එකක් ඇචීව් කරගන්නට ලැබෙන ලොකු අවස්ථාවක් පිටින් ඩිජිටල් මාකටිං අඳුනලා දෙන්න පුළුවන්. ඊළඟට ඇත්තටම මම ඩිජිටල් මාකටිං කියන මේ කාරණාව ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් ටෙක්නොලොජි එකක් විදිහට ඕගලන් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් කරණයත් එක්ක මේක තාක්ෂණය පරිණාමයක් පරිවර්තනයක් විදියට කතා කරන්න පුළුවන්. ඉතින් අද වෙද්දි ඇත්තට හැමෝම පරිවර්තනයකට තුඩු දෙන කාරණාවකට බඳුන් වෙලා තියෙනවා. රයිට්. ඕගලන් වැඩිපුර යමක් සමාජ මාධ්‍යයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම කම්පියුටර්ස් එක්ක පරිගණකත් එක්ක ඊට අමතරව සෝෂල් මීඩියා channels එහෙම නැත්නම් mobile applications emails ඊළඟට search engines වගේ Google වගේ directories එක්ක ජීවිතේ වැඩි කාලයක් ගත කරන අවධියක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි social animal කෙනෙක් අපි කියන සමාජ සත්වයෙක් විදිහට මිනිසා අද වෙද්දි digitalization වලට පුළුවන් තරම් නැඹුරු වෙන්න දක්වනවා අපේ පහසුව වෙනුවෙන්. right මම නිකන් ඔගලන් එක්ක කතා කරොත් COVID වියසනයත් එක්ක කවදාකවත් credit card පාවිච්චි කරපු නැති අය එහෙම නැත්නම් debit card වලින් බාණ්ඩ හා සේවා මිලට ගත්තේ නැති අය
ඒගොල්ලන්ව තල්ලු වුණා ඩිජිටල් පුෂ් එකකට රයිට් ලොක්ඩවුන් වෙලා කීල්ස් කාගිල්ස් වගේ ආයතන වලින් අපිට බාණ්ඩ හා සේවා මිලට ගන්න සිදු වුණාට පස්සේ අපිට වෙන ක්‍රමවේදයක් නැතිකොට අනිවාර්යෙන් අපිට ඔන්ලයින් ඕඩර් කරලා බාණ්ඩ හා සේවා ගෙදරට ගෙන්න ගන්න සිදු වුණා රයිට් ඉතින් ඇත්තටම මේ වියසනය ඩිජිටල් පැත්තට එහෙම නැත්නම් ඩිජිටල් පරිණාමයට ගොඩාක් තදින් බලපෑම් මෙවිල කරපු අපි සාමාන්‍යයෙන් ටිපිකලි ශ්‍රී ලංකන්ස්ලා අපි යම් දෙයකින් මිදෙන්න තරමක් අසීරුතාවයක් තියෙන පුද්ගලයෝ බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ කාරණාව ඇත්තටම මේ අවධියත් එක්ක සෑහෙන විදියකට වෙනස් අතකට ගෙන යන්නට හැරවුම් ලක්ෂයක් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඕගලන් ඇයි small and medium scale entrepreneur කෙනෙක් විදිහට එහෙම නැත්නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක විදියට digital marketing එහෙම නැත්නම් digital කරන්නේ ඇයි ඕගලන් වාසි ලබා ගන්න නැත්තේ කියන එක තමයි අපි බලන්න ඕනේ. මෙතනදී ඕගලන්ට ඇත්තටම හැරවුම් ලක්ෂයක් කරගන්න පුළුවන් මේ digital marketing සම්බන්ධයෙන්. මොකද අද වෙද්දී ඕගලන් අනිවාර්යෙන් digital marketing කියන දේ පාවිච්චි කරන කට්ටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාමත් ඒ තීරණයට යොමු වෙන කට්ටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට පරතරයට ගිය අය මෙතන ඉන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම එකතු වෙලා ඇත්තටම හොඳම අවස්ථාවක් වෙනවා ග්ලෝබල් මාකට් ප්ලේස් එකක් හදාගන්න ඩිජිටල් මාකටින් තුලින්. රයිට්. ඇත්තටම ඩිජිටල් මාකටින් කියන්නේ ඉමීඩියට් වේ ටු රීච් කන්සියුමර්ස්. අපි කියනවා බොහොම ඉක්මනින් අතරමැදියන් නැතුව 1 to 1 අපි කියනවා කෙලින්ම අපේ කම්පැනි එක එහෙම නැත්නම් අපේ ඔන්ටර්ප්‍රිනියට අපේ ව්‍යවසායකට අපිට පුළුවන් කෙලින්ම පාරිභෝගිකයත් එක්ක ගනුදෙනු කරන්න. රයිට්. ඔයගලන් ඒක අත්විඳලා ඇති. ඒ වගේම ගොඩාක් මුදල් ඉතිරි කරගෙන අපේ ස්මෝල් බිස්නස් එක grow කරගන්න. කුඩා ව්‍යවසායකත්වයේ සාර්ථකත්වයට ගෙනියන්න අවස්ථාවක් පත් වෙන්න පුළුවන්. පත් කරගන්න කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔයගලන් දන්නවා බ්‍රෑන්ඩ් ලොයලිටි ගැන. Right online ඔබලන් පාවිච්චි කරලා ඇති ගොඩක් වෙලාවට දරස් වගේ දරස් කියන shopping platform එක එහෙම නැත්නම් ඔගලන් online keel shopping කරලා ඇති keels එකේ website එකත් එක්ක shopping කරලා ඇති ඊළඟට ikman.lk එකේ advertisement එකක් දාලා ඇති right ඊළඟට තවත් වෙලාවකදී facebook එකේ දකින්න post එකක් තුලින් බාණ්ඩ හා සේවා announce කරලා ඇති මේ කාරණත් එක්ක ඔගලන් බලද්දි ගොඩාක් වෙලාවට අද වෙද්දි බාණ්ඩ හා සේවා ඊළඟ ලෙවල් එකට එහෙම නැත්නම් ඔයගලන්ගේ ව්‍යාපාර ඊළඟ ලෙවල් එකට බොහොම පරිස්සමට ඒ වගේම සාර්ථකව ගෙනියන්න පුළුවන් අවස්ථාවක් බවට මේ ඩිජිටල් මාකටිං පරිවර්තනය වෙලා තියෙනවා.